මිනිස්සු කියනවා පින්වත්නි එයා නම් නින්දෙදිම මැරුණානේ. එයා දන්නේත් නැතුව ඇති බට ගහලා තිබුණේ මැෂින්ස් වලට දාලා තිබුණේ. ඒක නිසා එයා දන්නේත් නැතුව ඇති මැරුණා. ඒකත් එක පැත්තකින් හොඳයි කියලා කියනවා. නමුත් ඇත්තටම හොඳයිද? අපි ඔක බුදුදහමෙන් අහුවොත් පින්වත්නි ඉතා පැහැදිලිව මෙත්තානිසංස සූත්‍රය ආනිසංසයක් විදිහට කියනවා නේද? අසම් මූල් හෝ කාලං කරෝති කියලා. මොකද කියන්නේ? සිහි මුලා නොවි කලුරිය කරයි. එහෙනම් ඒක අපිට ලැබෙන ප්‍රතිලාභයක් නම් පැහැදිලි නේද? සිහි මුලා වි කලුරිය කිරීම පාඩුවක් කියලා. අය වෙන උත්තර ඕනේ ඔකට. ඒකෙහි ඉඳ ඔබට කියලා දෙන්න ඕනේ ඔය නින්දෙදි මැරෙන්න ප්‍රාර්ථනා කරන්න එපා කියලා. එතකොට ඔය මේ සිහිය නැති කරලා ඉන්න වෙලාවක සිහි මූර්ජා වෙලා ඉන්න වෙලාවක මැරෙන්න ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ඒ මැරුණාම ඒකේ ಗುಣ කියන්නත් එපා කියලා. දැන් ඔබ හිතයි ඇයි එහෙම හාඳුරු කියන්නේ කියලා. පින්වත්නි අපේ පියවි සිහිය හිතන්නකෝ වයසට ගිහපු අපච්චි කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ පියවි සිහිය දුර්වල වුණාට ඒ කියන්නේ ආගේ මේ භෞතික ඉන්ද්‍රියන් ඒ සිහිය එළිය ලෝකෙත් එක්ක ක්‍රියාත්මක වීම සඳහා උපකාර නොකරන නිසා අක්‍රිය වෙලා තිබුණට එයා මෙතෙක් තම විඥාණයට එකතු කරගත්ත සංඛාර තියෙනවා. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරෙන් මනසින් එකතු කරගත්ත සංඛාර ටික තියෙනවා. ඒවා ක්‍රියාත්මකයි. හැම මොහොතකම ක්‍රියාත්මකයි. ඒක නන් නින්දදී හීන පේන්නේ. බලන්නකෝ හීනෙන් පේන්නේම ජීවිතේ වැඩියෙන් විඳපු අත්දැකීම්. සසර වැඩියෙන් විඳපු අත්දැකීම්. රාග ద్వේෂ මෝහ වැඩෙන හීනයක්මයි බොහෝ වෙලාවට ප්‍රත්‍යඥ මනුස්සයෙකුට පේන්නේ. මොකද මනසට හුරු ඒවා. එහෙනම් මේ සීනෙන් පවා මනස ක්‍රියාත්මකයි නะ. ඒ බඳු වෙලාවක මලත් අපි හිතමුකෝ සීනෙන් ඔබ දැක දැක ඉන්න යුද්ධයක්. ඔබ කවුරු හරි ඝාතනය කරනවා. හීනෙන් පේනවා. ඒ වගේලාවක මැරෙනවා. එළින්න මිනිස්සු කියනවා අපි දන්නෙත් නෑ එයා දන්නෙත් නෑ ගිහින් කියලා. නමුත් පින්වත්නි ඒ මොහොතේ පවා මේ උපවිඥාණය තුළ ක්‍රියාත්මක කියලා තියෙන අකුසල සිතිවිල්ල. ඒකෙන්ද සිහි මුලා වීමේ කලුරිය කිරීම භයානක බව දැනගෙන ප්‍රාර්ථනා කරන්න ඕන මම මේ මැරෙන්න යන්නේ කියලා දැනගෙනම එහෙත් ඊටාම කැමැත්තෙන් ලෝකෙට සමුදෙන්න පුළුවන් මානසිකත්වයක් හදාගෙන ලෝක ස්වභාවයට මුහුණ දෙමින් තමන් කරපු කුසල් මෙනෙහි කරමින් දැන් බලන්නකෝ දුටුගැමුණු රජුරු ස්වර්ණමාලි මහා සෑයේදී තමන් කළ කුසල් මෙනෙහි කරමින් අන්න එසේ මෙනෙහි කරමින් මෙලව හැර යන්න පුළුවන් අත්දැකීමක් අපිටත් ලැබෙන්න කියලා මම හිතන එතන තමයි හොඳම විදිහ මරණේ තියෙන්නේ. අසම් මුල් හෝ කාලං කරෝති.